ආයු බොහෝ වේලකයම සුපෘුදු ප්‍රාර්ථනාව අදත් පාසටහන් අපේ YouTubeුට් නාලිකාවේ ක්ෂයකතුතිවෙලාන්න ඔයාල හැමෝම ගොඩක් කාදරය පිළිගන්නවා. රාවනාචරිතය බොහෝ දෙනෙකු හඳුනා ගන්නේ රාවණයන්ගේ දඩු මොනරය හින්ද. එය මහාරාවණයන්ගේ අහස්්‍යාත්‍රාව නැත්තං ගුවනඥානය ඉතුමා ඒ නිපදවන්නේ ලෝකප්‍රකට රයිට් සහෝදරයන් උපතල බනටත් වසර හයදාහකටත් එටිට කාලේදී. එකල ලක්තිව වාසය කළ හෙලයන් වර්තමානය පවා ලංගාවියනයැකි අධිතාක්ෂණයක් අත්පත් කල්ගෙන සිටි බව තමයි මෙයින් පෙනෙන්නේ. රාවනයන් මෙම අහස්්‍යාත්්‍රාමගින් ඉන්දාවට පමණක් නොව වෙනත් රටවලට පවා ගිහින් තියෙනවා. ඉතිං අපේ මහාරාවණයන් ආසිංග මන්කරද්දි එතුමයික්ක යුද්ධයකට පැමණුන රාමගේ හමුදාව. ලංකාවට එන්න පාගමනි. ඒ විතරක් නෙවෙයි ඉන්ද ලංකාවත් තියාකරල කිලෝමිර් තිහක් තරම් දැවන්ත පාලමක් දැඩි කැපවීමකින් විශාල ශ්‍රමයක්වැය කරල දවස් ගණනාවක්පුරා ඉදි කරන්න ඔවුන්ට සිදුවනාා මෙයින් සනාත වෙන්නේ එකල ඉන්දියාවේ පව මෙවන් තාක්ෂණයක් නොතිකුණ බවති මේකාරනා ගෙන කතා කරද්දේ ඒක ඇතැම්මායට විහිලුවක් වවෙන්නත් පුළුවන් අවඥාවට ලක් කරන්නක් පුළුවන්. ඒ මහා ඉතිහාසේ දැවැන්ත අභිමානවත් බව දරාගෙන ලක්ධරණිතලය නිහඩුවම බලාගෙන ඉන්නේ දිනක ඒ ඉතිහාසේ තුළු ජීවත් වූ ශ්‍රෂ්ට මිනිසුන් නැවත වර්තමානය හා අනාගතය තුළ ජීවමානව සිටීම දැකීමට වගේම ඔවුට තමන්ගේ ආශිර්රවාදය ලබා දෙන්නට. ඉතිං පහුගිය කාලයේ ඒවගේ චරිතගෙන අපට, ීතර ශ්‍රව්‍ය දෘෂය මාධ්‍යමගින් අසනට දකිනට ලැබුණා. ශ්‍රී ලංකාව අභ්‍යවකාශ පර්යේෂන ක්්‍රේෂ්ට්‍රේඩ පිවිසීම සනිටුවන් කරමින් ආතර්ශී කලාක් මධ්‍යස්ථානී, පර්යේෂණ ඉංජිනේඩුවරුන් දෙදෙනෙකු වෙසි ජපානයේද සහයෝගය මත කියවෂ ටෙක්නිකල් ඉන්ටිටියුට් එහෙමත් නැත්නං කිවෂු තාක්ෂණික අධ්‍යයන ආයතනේද. නිමාණය කළ ජාත්‍යන්තෙර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබපු. රාවනා වන්න නැනෝත් චන්ද්‍රිකා පෘතුවියට කිලෝමීටර් හාරස්සියක දුරින් පෙහිටි. කක්ෂයකට මුදා හැරීම සිදුවනාා. ඉතින් මේ රාවනනාමය වගේම අතීතයේ රාවන තාක්ෂණය ලෝක බලවතෙක් වුණ ඇමරිකාව පවා බිහිතියට ලක් කළ නමක් වගේම තාක්ෂණයක්. ඔවුන්න්නේ ලෝකයට නිරාවරණය නොකළත් ඔවන්ගේ විවිධ ගවේශන සඳහා, කටයුතු සඳහා රාවනනාමය වගේම හෙල විද්‍යාඥාන්ගේද සහයෝගෙන් ලබාගැනීම තුළින් සගවාත් තබන්න උත්සාහ දරනවා. අපි ඒ පිළිබඳව වෙනම වීඩියෝ එකකින් ඉදිරිියදි කතා කරන්න බලාපොරොත්තු වෙනහින්ද. වැඩි විස්තරයක් නොකර ඉන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතිං බීවගේ ඉතිහාසයක් අවක්ඥාවටලක් කරලා දැහැර කරනෝද. එහෙමත් නැත්තං තමන්ට හැකි අයුරින්. ගවේශනය කරලා යම් තරමකොහෝ සාධාරණයක්. ක්මට ඉෂ්ට කරනවද කියන කාරණාව ඔබට බාර කරනවා ඉතින් අපේ වීඩිය එකට ඔයාලත් කැමතිනම් ලයික එකක් දාලා වටිනා අදහසක් කමෙන්ට් කරලා යාළුවන්ටත් බලන්න ශ්‍රයා කරන්න කියෙන මතත් කරන ගමන් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්මන පොළදුවක් ඉක්ටම අදට සම්ගන්න ඔල හැමෝටම සුබ දවස